Amma pevkiri kandulin melo meta hedune ශ්‍රීදින් ඔන්න අද දවසේදී අපි ලස්සනම ලස්සන ගීතයක් ඕගලන්ට තිලින කරමින් තමයි ශ්‍රී ඔබේ නිවුස වැඩසටහන ආරම්භ කළේ විශේෂම අම්මා ගැන කියවෙන ගීතයක් තමයි අපි ඕගලන්ට අද ශ්‍රී ඔබේ නිවුස වැඩසටහන තුලින් තිලින කළේ මුලින්ම ඉතින් මේ අම්මා ගැන කියන ලස්සනම ලස්සන ගීතය අහද්දි මා දන්නවා ඔබ කොහේ ලෝකෙක සිටියත් කොහේ සිටියත් ඔබගේ අම්මා මතක් වෙනවා ඉතින් අද දවසේදී අපි ශ්‍රී ඔබේ නිවුස වැඩසටහනින් මේ අම්මා ගැන කතා කිරීමට නෙවෙයි සූදානම් වෙන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට අපි ගෙනෙන්න තමයි අපි මේ වැඩසටහන
බලාපොරොත්තු වෙන. නමුත් අපි ඉතමත් කෙටියෙන් සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. මා දන්නා මාගේ අත්දැකීම තුලින් මා විශ්වාස කරන්නේ අපේ බොහෝ අයට වැරදිලා තියෙන දෙයක් ඉතමත් කෙටියෙන් මතක් කරනම් බොහෝ අය හිතන්නේ ආදරය කියන දේ මතක් කරද්දී අම්මා තමයි පසුපස සිටිය යුත්තේ කියන මතේ නැහැ. නමුත් මාගේ මතේ නම් අපි අම්මා ගැන කතා කරනවා නම් ආදරේ ඉස්සරහින් තියෙ යුතුයි. ආදරේ ගැන කතා කරනවා නම් පළවෙනි වචනේ අම්මා විය යුතුයි. ඉතින් අද දවසේදී අපි මේ ශ්‍රී ඔබේ නිවස වැඩසටහන් රූගත කරන්නේ විතර්බෝ නගරයේ සිට. ඉතින් විතර්බෝ නගරයේ අපගේම ශ්‍රී ලංකියන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ අයත් එක්ක තමයි අද දවසේදී අපි ශ්‍රී ඔබේ නිවස වැඩසටහන රූගත කරන්නට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. महाविद्यालय ඊටමතර මම මෙහෙට පැමිණියේ ඉතාලියට පැමිණියේ 2010 වර්ෂයේ ඊට පස්සේ පළවෙනිට පැමිණියේ මම නාපෝලි නගරේ එහි ඉඳලා ඒ රැකියාව කළා මම ඊට පස්සේ මම විවාහ වෙලා මාස 3ක් වගේ මගේ මේ නෝන බබා හම්බින්නකොට තමයි විතර්බෝ නගරයට ආවේ විතර්බෝ නගරේ එදා සිට අපි අද මේ මොහොත දක්වා අපි දිගටම විතර්බෝ නගරේ ඉන්නේ හරයි රාජු එහෙමනම් අපි තවත් ඉදිරි රාජුත් එක්ක බොහෝ දේවල් කතා බහ කරමු. ඉතින් දීර්ඝ ඉතිහාසයක් තියෙන ලකුණු තමයි පෙන්වන්න කරන්නේ. ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න හොඳ හොඳ දේවල් දැනගන්නට හැකියාව තියෙනවා. චූටි දුවෙකුත් අද දවසේදී අපේ වැඩසටහන සමග එකතු වෙලා ඉන්න. අපි චුට්ටක් අහලා බලමු නේද? නම් මොකද්ද කියලා? චූටිගේ නම් මොකද්ද? නතාලියා. නතාලියා. නතාලියා දැන් පාසල් යනවද? හ්ම්. ඉස්කෝලේ යනවද? ඔව්. කීයේ වසරේ දින්නේ? තුන වසරේ. ඉන්නේ. ඉතින් අද දවසේදී සින්දුවක් එහෙම කියන්න කැමතිද? ඔව්. හරි අපි එහෙනම් නතාලියාගේ සින්දුවක් තව චුට්ටකින් අහමු නේද? තවත් කිහිප දෙනෙක් ඉන්නවා අපි ඔවුන් එක්ක කතා බහ කරමු කියන්නකෝ බලන්න වාගේ විස්තර. මගේ නම ප්‍රසංගිකා ෆර්නැන්ඩෝ. ගම මීගමේ ඉස්කෝලේ ගියේ යහපත් දිනේ රාගේ කන්‍යාරාමයේ වත්තල. ඉතාලියට ඇවිල්ලා දැන් අවුරුදු 10ක් වෙනවා. විතර්බෝ නගරයට ඇවිල්ලා අවුරුදු 8ක් වෙනවා. ඔව් තමයි විස්තර. හරි ඔයාගේ විස්තර. මගේ නම සුබෝදා ලසන්ති. මම මීගමුවේ ඉතාලියට ඇවිල්ලා දැන් අවුරුද්දයි. හදයි ඔයාගේ විස්තර. මගේ නම ජූට් ප්‍රනීත් විජේවීර. මම ඉන්නේ මීගමුවේ බෝලලාන. මමත් ඇවිල්ලා දැන් අවුරුද්දක් පහු වුණා. එච්චර තමයි ඉතින්. දැන් ඉතින් වැඩ කරගෙන යනවා. හදයි තවත් දෙන්නෙක් කියන අපි ඔවුන්ගෙත් ඉක්මනින්ම විස්තර අහලා බලමු. අයිය කියන්නකෝ බලන්න ඔයාගේ විස්තර. මම සරත් ජයවර්ධන. විතර්බෝ නගරේ 1989 ඉඳලා අපි මෙහි ඉන්නවා. ඉතින් මෙහි ඉන්න ශ්‍රී ලාංකිකයොත් එක්ක අපි සමාජ සුභසාධක ඒ වගේ ඒ ආගමික කටයුතුත් එක්ක ඒ අයත් එක්ක ඉදිරියටම යමින් ඉන්නවා. හරි ඉතින් තවත් විශේෂිත වූ පුද්ගලෙක් කියන විශේෂම ශ්‍රී ටීවී හරහා ඔබ දැකලා ඇති බොහෝ වැඩසටහන් වලින් අපිත් එක්ක එකතු වෙන අපේ හිතවත එක්ක වුණාට චුට්ටක් විස්තර කතා කරේ නැත්නම් පොඩි අඩුවක් වෙනවා නේද? ඉක්මනින් කියන්න ඕන විස්තර චුට්ටක්. මම ප්‍රභාත් විරුවන්. අවුරුදු දැන් 13ක් විතර වෙනවා විතර්බෝ නගරේ. ඉතින් සාමාන්‍ය ජීවිතේ ඉගෙන යනවා. හදයි එහෙමනම් ඉතින් අද දවසේදී මේ ශ්‍රී ටීවී ඔබට දායක කරන ශ්‍රී ඔබේ නිවුසේ වැඩසටහන් සමගින් ඕගලන් එක්ක එකතු වෙන්නේ මෙන්න මේ අය. ඉතින් අපි විශේෂයෙන් මතක් කළ යුතුයි මේ ශ්‍රී ටීවී නාලිකාව විශේෂයෙන්ම ශ්‍රී ඔබේ නිවුසේ වැඩසටහන් සඳහා ප්‍රථම වතාවක් තමයි විතර්බෝ නගරයට මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ වෙලාවේදී හර්මන් ගල්ගම්මන්ගොඩ මහත්මයාවත් මේ වෙලාවේ මතක් කළ යුතුයි. ඔහුගේ සංවිධාන කටයුතුත් එක්ක තමයි අපි මේ විතර්බෝ නගරයට අද ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ඔබේ නිවුසේ වැඩසටහන් රූගත කරන්න. එහෙමනම් අපි කැමැති ඕගලන් තවත් ලස්සනම ලස්සන ගීතයක් තින්න කරන බලන්න මේ ගීතේ කොච්චර දුරට සාර්ථක ලෙස මේගොල්ලන් ගායනා කරනවද කියලා. දවසක් බාරේ වසන්ත සැලකේ
දවසක් දා වසන්ත සනකලයේ දිනෝ දහක් නද ඔබේ රුවමයි දුටුවේ. ඉතින් ආදරේ කරන ඔබට නම් මේක ගොඩක් සමීප අත්දැකීමක්. හොරයි. රාජු මහත්මත් එක්ක චුට්ටක් කතා බහ කරමු. මොකද රාජු ඔබ සඳහන් කළ ඔබත් විශේෂයෙන්ම මේ ඉතාලියට ඇවිල්ලා දීර්ඝ කාලයක් වෙනවා. වසර 10ක 12ක අතීතයක් තමයි මේ ඉතාලි ජීවිතය තුල තියෙන්නේ. ඉතින් මොනවද හිතුනේ මුලින් ඉතාලියට ආපු දවස් මතකද? මම විශේෂයෙන් කියන්න මම ඉතාලියට ආවා කිව්වට මං ආයේ කොහොමද කියලා කියන්න බැරුණානේ. හොඳයි මම හිතන්නේ ගොඩක් අය ආසයි ඔබ ඉතාලියට ආපු විදිය දැනගන්න. නමුත් සමහරක් අය කැමති නැහැ. නමුත් ඔබ කැමති ඔබ ඉතාලියට ආපු ඒ කටුක අත්දැකීමක් විය හැකි සමහරක් විතර. ඒක දැනගන්න මෙන්න අවස්ථාව. දැන් මෙහෙම ඒ විශේෂයෙන් කියන්න ඕන මම ආවේ සැහැන දුක් කරදර බාධා මැද්ද බෝඩර් එකෙන් ආවේ. චෙකොස්ලෝවාකියා ඇවිල්ලා චෙකොස්ලෝවාකියාෙන් ජර්මන් ගිහිල්ලා ජර්මන් වලින් ප්‍රංශයට ගිහිල්ලා ප්‍රංශයෙන් තමයි මිලාන් වලට ඇවිල්ලා මිලාන් වලින් නාපොලි ගියේ. ඉතින් ඒ ආපු ගමනේ මේ කටින් කිව්වට මාස දෙකක් වෙන්නේ දීර්ඝ ගමනක්. නොකා නොබි එකම ඇඳුම ඇඳගෙන බිස්කට් කකා වගේ තමයි ආවේ. ඒක කියනවනම් කාරිය මේක ගොඩක් දීර්ඝ කතාවක්. ඒක නිසා මම ඉතම කෙටියෙන් කියන්න කිව්වේ. ඊට පස්සේ නාපොලි ඇවිල්ලා මගේ සහෝදර දෙන්නෙක් හිටියා නාපොලි මගේම සහෝදර. එලත් එක්ක ඉඳලා තමයි මගේ එතකොට මම නෝනා මම ලංකාවේ බැඳලා හිටියේ. නෝනා මේ එතකොට රස්සා කරගෙන හිටියේ එයාගේ පුංචිලා එක්ක. එසේ අපි දෙන්න මෙහෙ නාපොලි අවුරුදු 2ක් 3ක් ඉඳලා ඊට පස්සේ තමයි මෙහෙ ආවේ අපි. විශේෂයෙන් හර්බර්ට් ගල්මන්ගුණ මහත්මයා මගේ මේ බිරිඳගේ ළඟම ඥාති මේ මාම කෙනෙක් වෙනවා. ඊට පස්සේ විතර්බ අපිට එන්න ඉන්ද සලස්සන අවස්ථාවෙත් විශේෂයෙන් කියන්නේ ළමං ළඟ ඉන්න සරත් සහෝදරලා ගෙදර තමයි මම පළවෙනිම හිටියේ. සරත් සහෝදර ජයවර්ධන සහෝදරලා ගෙදර ඉඳලා ඒත් ආපොලොත එක එක රස්සවල් තිබුණේ පොඩි පොඩි පාර්ට් ටයිම් කරලා එහෙම තමයි ටික 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 දැන් ස්ථිර රැකියාවක් කරගෙන ඉන්නවා. ඉතින් ඔබ සඳහන් කරා ඔබ ඉතාලියට ඇවිල්ලා දැන් මේ ආකාරයෙන් මෙන්න මෙහෙම තමයි මේ අඩපිළිවෙල සිදුවෙමින් පවතුනේ කියලා. ඉතින් ඔබ ඉතාලියට එද්දී ඔබගේ මොකක් හරි සිහිනයක් තියෙන්නේ ඇති මොකක් හරි අරමුණක් තිබුණාද මොකක් හරි මම ඉතාලියට ඇවිල්ලා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ මොකක් හරි එහෙම බලාපොරොත්තු මොන හරි තිබුණාද? මගේ සිහින කීපයක් තිබුණා. පළවෙනි සිහින තමයි ඉතාලියේ පොළොට පය තියෙන එක. ලංකාවේ ඉන්න කාලෙත් මම රටවල් දෙක විතර මම රැකියාවල් කළා. සුද් කොරියාවල සිංගප්පූර වල. ඊට පස්සේ තිබුණ සිහින තමයි ඉතාලියට ඇවිල්ලා රැකියාවක් කරන සිහින. ඒ රැකියාවක් කරන සිහින කොච්චරද කිව්වොත් ඉතාලිය ඇඳලා යාඥා කරලා තියෙනවා. ඒ තරම් යන්න ආසාවක් තිබුණ ඒ අදිසන් කරන් හිටියේ එහෙම කොහොම හරි යනවා කියන එක. දැන් දෙවියන් වහන්සේට ස්තුති කියන්න ඕන කොහොම හරි ඉතාලියට ඇවිල්ලා හොඳ රැකියාවක් කරගෙන ඉන්න එක ගැන. හොඳයි. ඉතින් ඔබගේ අදිෂ්ඨානය අද දවසේදී මල්පල ගන්න වෙලා තියෙන බව තමයි අපිට සනාථ වෙන්නේ. ඉතින් චූටි දුවනම් ඉස්ලාමික වගේ ගීතයක් කියන්නට කැමැත්තෙන් ඉන්නවා කියලා. ඉතින් මේ වැඩසටහන ටිකක් රාත්‍රී වෙලා තමයි රූගත කටයුතු කරන්නේ. දුව නිදාගත්තොත් දුවගේ සින්දුව ඔයාලට අහන්න හම්බෙන්නේ නැති නිසා ඉක්මනට අපි දුවගේ සින්දුව අහලා බලමු නේද? ඔන්න දුව අවස්ථාව තියෙනවා කියන්න බලන්න ලස්සන සින්දුවක්. ஜாயார் மோந்தனா ஜாயார் மோந்தனா தொல்றே அண்ணா தொல்றே தெரே எரஞ்ச நொஞ்சி குவாரு ஏலா சுவாலேஜாமோ இல் சாலோ கந்தவலூய் லா தர்ரா கந்தவலூய் நல் மோந்தோ நல் மோந்து ருதி காந்தானோ அஞ்சலி சோப்ராலே கம்பாஞ்சு லின்னோரில் சாலோ காந்தானோ Gli fanno anche le montagne, dai fiumi e mari arrivano. ඉතින් මේ චූටි දුව ඉතාලි භාෂාවෙන් තමයි ගීතය ගාන කරේ. දුවේ කවුද ගන්නේ මේ ගීතය කියන්න? ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නේද? හොඳයි. ඉතින් තවත් බොහෝ දේවල් කතා බහ කරන්න තියෙනවා. කමන්නේ අපි ඉක්මනින් කතා බහ කරමු. දැන් ඔබත් මහත්ය සඳහන් කර ආකාරයට ඔබත් වසර කිහිපයක් වෙනවා මේ ඉතාලියට ඇවිල්ලා. මොනවද හිතෙන්නේ මේ ඉතාලිය පිළිබඳව? මොකද්ද තිබුණේ ඔබගෙත් මොකක් හරි ඉතාලියේදී මොකක් හරි සිහිනයක් තිබ්බද?
මම ඉතාලියේ ඉඳලා කැමැත්තක් තිබුණ නැහැ. මගේ අයියා තමයි මට උදව් කළේ ඉතාලියට එන්න. එයා වැඩ කරන තැන සිනියර ස්පොන්සර් කරලා තමයි මාව ගත්තේ. ඊට පස්සේ ටික ටික පුරුදු වුණා. ඊට පස්සේ අපි දෙන්නගේ වෙඩින් එක ගත්තා ඇවිල්ලා අවුරුද්දේ. ඊට පස්සේ දුවව හම්බුණා. ඊට පස්සේ දැන් ඉතින් පුරුදු වෙලා ජීවිතේට හොඳයි ඔබ සඳහන් කරා වැඩි කැමැත්තක් දක්වන්නේ ඉතාලියේ ඉන්න කොහොම නමුත් දැන් මහත්මයා ඉතාලියේ ජීවත් වෙන නිසා ඔබත් ඉතාලියේ ජීවත් වෙනවා ඔබ මවක් වශයෙන් මොනවද හිතන්නේ මේ දැන් ඔබගේ දුව ඉතාලියේ අධ්‍යාපනය ලබන්නේ ඉතාලියේ ළමයි එක්ක තමයි ජීවත් වෙන්නේ ඔබ කල්පනා කරන්නේ නැද්ද මේක මගේ ළමයාට සුදුසු නැහැ අපි ශ්‍රී ලංකාවට ගිහිල්ලා අපේ දරුවව ශ්‍රී ලංකා අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන මතයක් නැද්ද කොහොමත් එහෙම නැත්නම් ඔබගේ අදහස් මොකද්ද මේ පිළිබඳව මෙහෙමයි මේ අපි දෙන්නම අදහස් කරගෙන ඉන්නේ අපි දෙන්න ඉන්න තැනම දරුවව තියා ගන්නවා කියලා අපිට දෙන්නටම හොඳ නරක දරුවට කියලා දෙන්න පුළුවන් දරුවා කොහේ ඇදුනත් එයාට අපි කියලා දෙන විදිය අනුව තමයි එයා ජීවත් වෙන්නේ මෙහෙ උගන්නනවා කියලා එහෙම මේ ලොකු අපරාධයක් කියලා මං හිතන්නේ මොකද මෙහෙත් හොඳ නරක කියන දේ කියලා දෙනවා අපි දරුවට ආදර්ශයක් වුණොත් විශේෂයෙන් මම දරුවා හොඳට හැදේ කියලා මං හිතනවා. ඉතාමත් එක්පණින් කැටියෙන් දැනගන්නට කැමති. ඔබ විශ්වාස කරනවා ඉතාලිය විතරක් නෙමෙයි මේ යුරෝපයේ වල අපගේ ශ්‍රී ලාංකිකයන්ට උචිත දරුවන්ට ශ්‍රී ලාංකික දරුවන්ට උචිත සංස්කෘතියක් එහෙම නැත්නම් උචිත සමාජයක් තියෙන්නේ කියලා ජීවත් වෙන්න. එහෙමම හිතන්නේ නැහැ. හොඳයි ඒ ප්‍රශ්නේ ප්‍රශ්නාත්මක මොකද බොහෝ පැති තියෙන අය ප්‍රශ්න පිළිබඳව කතා බහ කරනවා සමහරක් අය කියනවා හොඳයි කියලා සමහරක් අය කියනවා නරකයි කියලා නමුත් අපි ඊට හොඳ පැත්තෙනුත් කතා කළ හැකි ඒ වගේම නරක පැත්තෙනුත් කතා කළ හැකි එහෙමනම් අපි චුට්ටක් කතා කරපු නිසා අපි අද දවසේදී ගීත වලට විතරක් නෙවෙයි තවත් විශේෂ අංගයක් ඕගලන්ට තිල්න කරන්න මේ අය සූදානම් වෙලා ඉන්නවා එහෙමනම් බලමු මේ අංගේ කොහොමද කියලා ඒත් එක්කම මේ අංගෙත් සමග අපි කෙටි විරාමයක් ගන්න විරාමෙන් අනතුරු නැවත වරක් එකතු වෙමු ශ්‍රී ටීවී නාලිකාව විතර්බෝ නගරයේ සිට ගෙනෙන ශ්‍රී ඔබේ නිවුස වැඩසටහන සමගින් සඳ මීදුමේ ඇයි ඉන්නේ සැඟවි සඳේ ඉන හෙන්න මේ නිල්විලේ ඔබ ඉන්නේ කොහෙද ප්‍රියේ ආවාම තරු රැන්නේ පායා ඉස්වේවි දෙවුලියක සියා ඔය නිල්විලේ කල්මන් දිලේ ඔබ පායන්න සඳ මීදුමේ පායන්න සඳ සේරයේ ආයව මත කෙරඳේ සඳුසේම පායා දිලේ ඔය නෙත් විලේ පාවී ගියේ රහසින්ම බැඳි ආදරේ ඔබ ආවාද මීදුම් තලේ පායන්න සඳ මීදුමේ ඉන්නේ සැඟවි ප්‍රියේ ගාව තුරුලේ වෙලී
විඳගන්න මේ ආදරේ තරුමල් විලේ පායාදිලි හිනහෙන්න සඳසේලයේ ඔබ හිනහෙන්න දෙව්ලිය ලෙසේ පායන්න සඳමීදු මේ ඇයි ඉන්නේ සැඟවී සඳේ හිනහෙන්න මේ නිල් විලේ ඔබ ඉන්නේ කොහෙදෝ ප්‍රියේ ආවාම තරු රෑනේ පායා විස්ලේවි දෙව්ලියක සියා ඔය නැති විලේ කැල්මන් විලේ ඔබ පායන්න සඳමීදු මේ පායන්න සඳසේරයේ